අද අප විසින් ජනගත කරන සෞභාග්‍ය දැක්ම නැමැති ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමේදී රාජ්‍ය පාලනය පිළිබඳ ආගමික සංකල්පයන්ට විශේෂ අවධානයක් යොමු කළ බව මම ඔබට කියන්නට කැමතියි. මෙම ප්‍රතිපත්ති මාලාව රටේ ස්වෛරීත්වය සුරකින, දේශීයත්වයට ප්‍රමුඛත්වය දෙන, සියලු පුරවැසියන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කැපවුණු තාරුණ්‍ය මත විශ්වාසය තබන වැඩපිළිවෙළක්. ලංකාව ඒ කීය රට එය බෙදා වෙන් කරන්නට අපි කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ. ස්වෛරී රටක් වන ලංකාවට අනවශ්‍ය අතපෙවීම් කරන්නට කිසිදු විදේශ බලවේගයකට අපි ඉඩ තිබෙන්නේ නැහැ. අපේ මව්බිම සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යලිත් ශක්තිමත්ව ගොඩනගෙනවා. එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි. ලොකු පොඩි බේදයකින් තොරව නීතියේ ආධිපත්‍ය වචනයට සීමා නොවී සැබවින්ම ක්‍රියාත්මක වන පාලන තන්ත්‍රයක් අපි ඇති කරනවා. විශාල ජීවන බරකින් මිරිකී සිටින ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා කඩිනම් සහන පැකේජයක් අපි තව නොපෝ දිනකින් හඳුන්වා දෙනවා. දේශීය මෙන්ම ගෝලීය රැකියා වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් අපේ තරුණ තරුණියන්ට ලැබෙන ආකාරයට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නට අපි බලාපොරොත්තු වෙන උසස් පෙළ සමත්වන සෑම සිසුවෙකුටම විශ්වවිද්‍යාල උපාධියක් දක්වා ඉගෙන ගන්නට අවශ්‍ය කරන ආයෝජනයන් මුල් වසරේම අපි සිදු කරනවා. ව්‍යාපාර කරගෙන යෑමට හිරිහැරයක් වී තියෙන කල්පැනගිය නීති රීති යාවත් කාලීන කරනවා. අද ජනතාව ඉන්නේ අධික බදු බරකින් මිරිකිල. එනිසා අපි රටට නොගැලපෙන වර්තමාන බදු පනත වෙනස්කොට ජනතාව මත බදු බර අඩු කරන්නට බලාපොරොත්තු වෙන නිෂ්පාදන කර්මාන්ත සඳහා අය කරන ආදායම් බදු අඩු කරනවා. රඳවා ගැනීමේ බදු අහෝසි කරනවා. වැට් බද්ද 8% දක්වා අඩු කරනවා. ආගමික ස්ථාන මත පනවා ඇති බදු අපි අහෝසි කරනවා. වාහන සම්බන්ධයෙන් එක් සරල බදු ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා. මීට අමතරව රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් මත පනවා ඇති පේ ටැක්ස් අපි අහෝසි කරනවා. අපේ රජයක් යටතේ ප්‍රහොර සහනාධාරය නොමිලේ ලබා දෙන්න අපි තීරණය කර තිබෙනවා. ඒ සමගම රටට අවශ්‍ය පොහොර රට තුළම නිෂ්පාදනය කරන්නටත් වසර කිහිපයක් තුළ මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට ගොවියන් පුරුදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ අනාගත අරමුණ කාබනික පොහොර භාවිතයෙන් කෙරෙන කෘෂි නිෂ්පාදන සඳහා ලෝකේ නමක් දිනා ගැනීමටයි. කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය අපි සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. ආපදාවන්ට පත් ගොවි ජනතාවට සහනයක් ලෙස ඔවුන්ගේ ගොවි ණය සම්පූර්ණයෙන් කපා හැරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. වැවිලි කම්කරු ජනතාවට රුපියල් 1000ක වැටුප ලබා දීමට අපි දැනටමත් එකඟ වී තිබෙනවා. කුඩා දරුවන් සිටින කාන්තාවන්ට යම්කිසි කාලයක් නිවසේ සිට රැකියාව කිරීමට ඇති අවස්ථා වැඩි කිරීමට අපි රාජ්‍ය හා පෞද්ගලික අංශය දිරිමත් කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම කෙටි කලක් තුළ අවසන් කරන්නට අපි කටයුතු කරනවා. මා නායකත්වය දෙන රජයක් තුළ දූෂණයට කිසිම ඉඩක් නොතබන බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඇති කිසිදු අදහසක් දේශපාලන හිස් පොරොන්දුවක් නොවන බව මම ඉතාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මිනිසුන් හැර යන රටක් වෙනුවට ගියා අය ආපසු එන සෞභාග්‍යමත් දේශයක් අපි ගොඩනගමු. නොවැම්බර් 16 වෙනිදාට අපි සියලු දෙනාම එක්වී ඒ සඳහා පළමු පියවර තබමු.